අදයි බලන්නේ 2015 රිලීස් වුණ අයම්ම හීරෝ කියන zombie action horror japanese movie එක. පැය 2 විනාඩි 6ක කාලයක් දිවෙන මේ movie එක zombie movies වලට ආසාය බලන්න මොන movie එකක් කියන්න බුලවා. මේ වගේ videos හැමදාම බලන්න ඕන නම් අපේ home sama sinhala youtube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම videos හොඳ නම් comment කරලා like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු movie එක බලන්න. අපේ ප්‍රධාන නළුවා සුසුකි. එයා manga artist කෙනෙක්. එයා චිත්‍ර ඇඳන් ඉන්නවා. එයාගේ අනිත් යාළුවෝ ටිකත් එක්ක එයා වැඩ කරන තැන. මේ වෙලාවේ TV එකේ රයිෆල් කන්නාඩියෙන් බලලා බල ඉන්නේ. එයා මේ යද්දි ආගේ ගන්න එකත් අරගෙන තමයි ගියේ. ඊළඟ දවසේ සුසුකි ඔෆිස් එකේ ගිහිල්ලා වැඩ කරනවා. ඒ වෙලාවේ තවත් නිවුස් එකක් යනවා අලුත් වෛරස් එකක් නිසා මිනිස්සු කිහිප දෙනෙක් මැරිලා කියලා. ඒ අතරතුර සුසුකි ඔෆිස් එකේ ඉන්න ගෑනු ළමයාට අසනීපයි වගේ. දාඩිය දානවා උණ වගේ. වගේම එතන ඉන්න තව කෙනෙක් කියනවා එයාගේ බෙල්ලේ හපපු පාරක් වගේ දැක්කා කියලා. ඒ වගේම මේගොල්ලෝ ඔෆිස් එකේ බොස් ඒ වෙලාවේ එතෙන්ට එනවා. එයාගෙත් බයිට් මාක් එකක් තියෙනවා. ඒක දකින්නවා මේගොල්ලෝ. හැබැයි ඒගොල්ලෝ දකින්නේ නැහැ එයාගේ ඇස් වෙනස් වීගෙන එනවා. ඊට පස්සේ සුසුකිගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඒ වෙලාවේ යාට කෝල් කරනවා. එයා එළියට ගිහිල්ලා යාත් එක්ක කතා කරනවා. එයා කියනවා යා සුසුකි වැලවට සමා වෙන්න ආයෙ ගෙදර එන්න කියලා. ඒ වගේම එයා කතා කරද්දී එයා දකිනවා හෙලිකොප්ටර්ස් යනවා ගොඩක්. හැබැයි එයා ඒ ගැන ફોකස් කරන්නේ නැහැ. මොකද එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් යාට කතා කර කර ඉන්න නිසා. එයා ඉක්මනට එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ ගෙදර යනවා. ඒ ගමන්ම එයා යන්නේ එයාගේ ආසම කැමරා. එයා ගිහිල්ලා දොරට තට්ටු කරනවා. කවුරුත් දොර අරින්නේ නැහැ. ඊට පස්සේ සුසුකි try කරනවා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ ෆෝන් එකට කෝල් කරන්න. ඊට පස්සේ සුසුකි දොර ඇතුලෙන් බලනවා. එයා දකිනවා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇඳේ නිදාගෙන ඉන්නවා. එයා බලාගෙන ඉද්දී එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නැගිටලා අමුතු විදියට වෙනස් වෙලා ඇඳෙන් වැටෙනවා. ඊට පස්සේ ආයෙ බලන් ඉද්දී ආගේ ශරීරය එක එක විදියට වෙනස් වෙනවා. හරියට හොල්මනක් වැහිලා වගේ. ඊට පස්සේ ආ දොර අරගෙන එළියට එද්දී සුසුකි දකින්න ඔයා වෙනස් වෙලා කියලා. එයා සුසුකිට ඇටෑක් කරනවා. ඒලා වෙන සටනින් සුසුකිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වැටිලා ඔළුව අනිනවා එයාගේ ට්‍රොෆි. ඇනිලා එයා මැරෙනවා. මේ වෙලාවේ සුසුකි පිටත් වෙලා යනවා ඔෆිස් එකට. ඔෆිස් එකට යද්දී ඔෆිස් එකේ සුසුකිගේ කෝ-වර්කර් කෙනෙක් බේස්බෝල් බැට් එකක් තියාගෙන බලාගෙන ඉන්නවා. එයා ඔෆිස් එකේ හිටපු ඔක්කොටම ගහලා මරලා සෝම්බිලා විදියට කන්වර්ට් වෙන නිසා. එයාත් ටික වෙලාවකින් එයාගේ බයිට් මාක් එක පෙන්නලා එයා එයාගේ බෙල්ල කපාගෙන මැරෙනවා. එයාට zombi කෙනෙක් වෙන්න ඕනේ නැහැ කියලා. ඊපස්සේ සුසුකි තව zombi කෙනෙක් දැකලා ඔෆිස් එක ඇතුලේ එයා ටක් ගාලා ඔෆිස් එකෙන් පිටත් වෙලා යනවා. සුසුකි එළියට එද්දී පාරේ මිනිස්සු සාමාන්‍ය විදිහටත් ඇවිදිනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ටික වෙලාවක් යද්දී එක එක zombi ලැබිලා පාරේ ඉන්න මිනිස්සුන්ට ඇටෑක් කරලා ඒගොල්ලන්ව හපා කනවා. ඊට පස්සේ ටවුන් එකේ එකම කලබලයයි. මිනිස්සුන්ව හපා කනවා, පස්සෙන් එලවනවා, වාහන හැප්පෙනවා, වෙන විකාරයක් වෙලා. මුළු ටවුන් එකම සමහර තැන් ගිනි ගන්නවා, සමහර තැන් කඩා වැටෙනවා, වාහන වලින් මිනිස්සුන් හැප්පෙනවා. ඒ අතර සුසුකි දකිනවා කැබ් ඩ්‍රයිවර් කෙනෙක් කැබ් එක ඇතුලේ නිදාගෙන ඉන්නවා. එයාට කිසිම ගාණක් නැහැ සහ එයා දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා වටපිටාව. එයා කැබ් එකේ දොර අරින්න හදද්දී තවත් ඉස්කෝලේ ළමයෙක් දුහාගෙන එනවා සුසුකි ඉන්න තැනට. ඊපස්සේ සුසුකි හිතනවා එයා තුවක්කුවක් අරන් zombie වෙඩි තියන්න හදනවා කියලා. හැබැයි ඇත්තටම එයාගේ අතේ තුවක්කුවක් නැහැ. එයා ඇඟිලි වලින් තමයි වෙඩි තියන්නේ. මේ වෙලාවෙම තවත් බිස්නස් සූට් එකක් ඇඳගත්තු කෙනෙක් ඇවිල්ලා ඒගොල්ලෝ කැබ් එකට නගින්න හදනවා. කොහොම කොහොම හරි මේ තුන්දෙනාම කැබ් එකට නගිනවා ඩ්‍රයිවර්ව හැරගෙන. ඊපස්සේ ඒගොල්ලෝ යනවා නාගරික පැත්තෙන් මිදිලා ටිකක් දුරකට යන්න. ඒ වෙලාවේ කැබ් එකේ තියෙන TV එකෙන් ඒගොල්ලෝ නිවුස් බලනවා. හැමතැනම මේ ප්‍රශ්නේ තමයි. හැමතැනම මේ විදිහට zombie ලා හැදිලා. කැබ් එකේ යද්දී අර සූට් එකක් ඇඳගත්තු මිනිස්සයා එයාගේ අත හපලා කියලා පෙන්නනවා. ඒත් එක්කම යාව zombie කෙනෙක් විදිහට ටික ටික පරිවර්තනය වෙනවා. මේ වෙලාවේ එයා ඉල්ලනවා ටිෂු කඩදාසියක්. ඉතින් කැබ් ඩ්‍රයිවර් මේක දන්නේ නැහැ. එයා හිමීට ටිෂු එකක් දික් කරනවා පිටිපස්සෙ. ඒ වෙලාවේ කැබ් ඩ්‍රයිවර්ගේ අතත් අර zombie විදිහට පරිවර්තන වුණ මිනිස්සයා කනවා. ඊට පස්සේ කොහොම හරි සුසුකි කැබ් එකේ දොර ඇරලා අර සූට් එකක් ඇඳගත්තු zombie ව එළියට දානවා. ඒගොල්ලෝ හිනාවිය යනවා දැන් හරි වැඩේ කියලා. හැබැයි ඒත් එක්කම කැබ් ඩ්‍රයිවර් zombie කෙනෙක් විදිහට පරිවර්තනය වෙනවා. ආ පරිවර්තනයේදී අරගොල්ලන්ට කියනවා එයා අවුරුදු 30ක් තිස්සේ ඩ්‍රයිව් කරනවා කිසිම ඇක්සිඩන්ට් එකක්වත් මාර්ග නීතියක්වත් කඩ කරන්නේ නැතුව කියලා. එයාට ඒ ගැන තරහයි. එයා ඒ නිසා මාර්ග නීති කඩ කඩ වාහන හප්ප හප්ප එලවන්න ගන්නවා එයාගේ කැබ් එක. ඊපස්සේ සුසුකි අර ඉස්කෝලේ ගෑනු ළමයා එයාගේ නම හිරෝමි එයාව ගන්නවා පිටිපස්සේ සීට් එකට. කාර් එකේ යන වේ
වේගේ වැඩි නිසා ඒ දෙන්නා සීට් බෙල්ට් දහ ගන්නවා. ඒත් එක්කම කාර් එක ඇක්සිඩන්ට් වෙලා පෙරලෙනවා. මේගොල්ලන්ට සීහ එනවා. සීහෙදී ඒ දෙන්නටම මුකුත් අනතුරක් නැහැ. ඒගොල්ලෝ එළියට ඇවිල්ලා බලද්දී එතන කා ගොඩක් ඇක්සිඩන්ට් වෙලා ලොකු ට්‍රැෆික් එකක් වගේ හැදිලා. හැබැයි මිනිස්සු කවුරුත් නැහැ හොයාගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඉන්ටර්නෙට් එක සර්ච් කරලා බලනවා විස්තර මොන හරි තියෙනවද කියලා. ඒගොල්ලෝ දකිනවා වෛරස් එකේ නම CQN. ඒකෙන් එක එක දේවල් මිනිසුන්ට වෙනවා. තව විස්තර කියවන්න හදද්දී ෆෝන් එකේ බැටරිය බැහැලා ෆෝන් එක ඕෆ් වෙනවා. ඒ දෙන්න එදා රෑ අත්තරලා දාපු තැනක ඉන්නවා. ඒ වෙලාවේ සුසුකියාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක ගෙනාපු බනිස් ගෙඩියක් ඒගොල්ලෝ කනවා. ඒ වෙලාවේ හිරුමි අර ඉස්කෝලේ ළමයා සුසුකිට කියනවා එයාත් එක්ක ඉද්දී ආට ආරක්ෂිත හැඟීමක් දැනෙනවා. ඊට පස්සේ මේ දෙන්නා සින්දු අහනවා. ඊට පස්සේ සුසුකි දකිනවා එදා උදේ ඒ ඉස්කෝලේ ළමයාගේ බෙල්ලේ හපපු පාරක් තියෙනවා කියලා. එයා ටක් ගාලා නැගලා රයිෆල් එක අරන් ඒ ළමයාට දික් කරනවා. එයා කියනවා ඒගොල්ලෝ අල්ලපු ගෙදර පොඩි බබෙක් එයාගේ බෙල්ල හැපුවා කියලා. ඒ සුසුකි යාට වෙඩි තියන්නේ නැහැ. එයා කියනවා එයාව කොහොම හරි ආරක්ෂා කරගන්නවා කියලා. ඒගොල්ලෝ පිටත් වෙනවා යන්න. ඒගොල්ලෝ එහෙම කැලයක් මැදින් යද්දී අර ඉස්කෝලේ ළමයාට අසනීපයි වගේ දැනෙනවා. එයා සුසුකිට කියනවා යාව දාලා යන්න මොකද යාට සුසුකිව කන්න ඕනේ නැහැ කියලා. එයා zombie කෙනෙක් විදියට පරිවර්තනය වුණා. ඊට පස්සේ ළමයා සුසුකිට දෙනවා එයාගේ හෙඩ්ෆෝන් එක. ඒත් එක්කම යාව පරිවර්තනය වෙනවා zombie කෙනෙක් විදියට. සුසුකි එතනින් දුහනවා පැනලා කැලේ මැද්දේ. එහෙම දුවගෙන යද්දී සුසුකිට ඇටැක් කරනවා තව zombie කෙනෙක්. ඒ zombie සුසුකිව කන්න හදද්දිම කොහෙන්දලා ආපු අර ගෑනු ළමයා ඒ zombie වල්ලලා තනි අතින් බෙල්ල කඩලා දාලා මරලා දානවා. ඒ ගෑනු ළමයා දැන් භාගයක් zombie භාගයක් මිනිස්. එහෙනම් එයා සුසුකිට මුකුත් හානියක් කරන්නේ නැහැ. ඊළඟට ඒ දෙන්න තැනක වාඩි වෙලා කැම්පින් සයිට් එකක කෑම හොයනවා. සුසුකි ගිහිල්ලා මොන හරි තියනවාද කියලා ටින් කරපු ආහාර. දැන් අර ගෑනු ළමයා කතා කරන්නේ. එයා ඔහේ ඉන්නවා. එයා zombie කෙනෙක් විදිහට පරිවර්තනය වෙලා ඉන්නේ. හැබැයි එයා සුසුකිට හානියක් කරන්නේ නැහැ. මේ දෙන්න කෑම කාලා පිටත් වෙනවා ආයෙත්. ඒගොල්ලෝ යන තියාට යන. ටික දවසක් ගිහිල්ලා දැන් සුසුකි අර ගෑනු ළමයාව කරේ තියන් ඇවිදගෙන යනවා. සුසුකිගේ රැවුලත් පැවිලා. අපිට හිතා ගන්න පුළුවන් ගිය කාලය. ඊට පස්සේ සුසුකි දකිනවා shopping cart එකක් තියෙනවා. ඒකේ සුසුකි අර ගෑනු ළමයාත් දාගෙන තල්ලු කරන් යනවා සිටි මෝල් එකකට. ඒ වෙලාවේ සුසුකි අලුත් ඇඳුමක් අඳින්න බලබල ඉන්නවා. අර ගෑනු ළමයා shopping cart එකේ නිදි. ඒ වෙලාවේ සුසුකිට ඇටැක් කරනවා ඒ store එකේ manager. එයා බේරෙන්න දඟලනවා. හැබැයි යාට බේරෙන්න බැරි වෙද්දිම වෙන ගෑනු කෙනෙක් ඇවිල්ලා අර zombie manager පොරෝකින් ගහලා මරලා දානවා. ඊට පස්සේ තව uninfected කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා අහනවා කවුද මේ දෙන්න කියලා. ඒත් එක්කම තව zombie ලා ටිකක් මේගොල්ලන්ට ඇටැක් කරන්න එනවා. ඒගොල්ලෝ දුහලා ගිහිල්ලා ඒගොල්ලෝ ආරක්ෂිත ස්ථානයට යනවා. සුසුකි අපේ ගෑනු ළමයයි මේ පැත්තට යනවා මේගොල්ලෝ. ඒගොල්ලෝ රූෆ් ටොප් එකක තමයි හැංගිලා ඉන්නේ. සුසුකිටත් එන්න කියනවා. සුසුකි නිදාගෙන ඉන්න ගෑනු ළමයාවත් කරේ බැඳගෙන උඩර නගිනවා. එයා හැබැයි කාටවත් කියන්නේ නැහැ මෙයා භාගයක් zombie භාගයක් මිනිහෙක් කියලා. රූෆ් ටොප් එක උඩ හැමදේම තියෙනවා. කෑම, පොත් ඒ වගේම ඔරලෝසුත්. සුසුකිව බේරගත්තු ගෑනු කෙනාගේ නම සුගුමි. එයා සුසුකිත් එක්ක කතා කර කර ඉන්නවා. ඊළඟ දවසේ උදේ සුසුකි අර ගෑනු ළමයට කතා කරලා බලනවා. එයා චුට්ටක් හිනා වෙනවා. සුසුකිට හිතෙනවා යාව දැන් හොඳ වීගෙන එන්නේ කියලා. ඊට පස්සේ සුසුකි බලන් ඉද්දි zombie දිහා පහල ඉන්න එක zombie කෙනෙක් ඇවිල්ලා එකපාර මුඩ පැනලා ඔළුව බිමට වැදගෙන වැටෙනවා. ඒත් එක්කම එතන ඉන්න වැඩිහිටි පුද්ගලයෙක් සුසුකිට කියනවා zombie ලා ඒගොල්ලෝ ජීවත් වෙලා ඉන්න කාලේ කරපු දේවල් පුරුදු දේවල් ටික ටික කරනවා කියලා. සුසුකි දකිනවා එතන නිකන් පුච්චලා දාපු එක්කෙනෙක් වගේ වාඩි වෙලා ඉන්නවා. සුසුකි ආනෝ ඒ වැඩිහිටියාගෙන් ඒ කවුද කියලා. එයා ඒකට උත්තර දෙන්නේ නැහැ. මොකක් හරි රහසක් මෙතන තියෙනවා කියලා සුසුකිට. ඊට පස්සේ උඩ ඉන්න කට්ටිය පොඩි රැස්වීමක් සංවිධානය කරලා තියෙනවා. ඒකදී ඒගොල්ලෝ හදන්නේ පහල තියෙන කෑම තියෙන තැනකට ගිහිල්ලා කෑම අරන් එන්නේ. ඒ වෙලාවේ ඒගොල්ලෝ සුසුකිගෙන් ඉල්ලන්නේ රයිෆල් එක විතරයි. සුසුකි කියනවා රයිෆල් එක දෙන්න බෑ, රයිෆල් එකක් පාවිච්චි කරන එක නීති විරෝධී කියලා. ඒ වෙලාවේ ඒගොල්ලෝ ලීඩර් කියනවා මේ වෙලාවේ කොහෙවත් නීති නෑ, මේ සේෆ් සෝන් එකේ කොහොමත් නීති නෑ කියලා. එයා රයිෆල් එක දුන්නේ නැත්නම් අර ගෑනු ළමයාව මරලා දානවා කියලාත් එයා කියනවා. ඊට පස්සේ සුසුකිට සැකිතලා සුසුකි දුවගෙන යනවා අර ගෑනු ළමයා ඉන්න තැනට. ඒ වෙලාවේ ඒගොල්ලෝ කට්ටියෙන් ඒ ගෑනු ළමයාව අල්ලගෙන ඒ වගේම ඒ ගෑනු ළමයට උදව් කරන්න ආපු සුගිමත් අල්ලගෙන. සුසුකි කියනවා ඒ ගෑනු ළමයා සුගිමිවයි අතෑරියේ නැත්තම් ඒගොල්ලන්ට වෙඩි තියනවා කියලා. ඒ වෙලාවේ ඒගොල්ලෝ නායකයා තුවක්කුව හරවනවා මුකුත් සද්ද නොකර ඉන්න අර ගෑනු ළමයා පැත්තට. ඊට පස්සේ ඒ ගෑනු ළමයා වල්ලන් ඉන්න පිරිමි දෙන්නව එක්කෙනෙක්ව විසික් කරනවා බෝනික් එක්කගේ අනිත් එක්කෙනාගේ අත කඩන. ඒ වෙලාවේ යාගේ ඇහැ බැඳන් ඉන්න පටිය ගැලවිලා එතන ඉන්න කට්ටිය දකිනවා යාගේ zombie කෙනෙක් විදියට පරිවර්තනය වුණා හැ. ඒ වෙලාවේ තුවක්කුව දික් කරන් හිටපු ලීඩර් ඒ ගෑනු ළමයාගේ ඔළුවට වෙඩි තියනවා. එයා වැටෙනවා. ඒ වෙලාවේ එතන ඉන්න කට්ටිය සුසුකිගේ රයිෆල් එකත් උදුර ගන්නවා එයා අර ගෑනු ළමයා මැරිච් එකට දුක් වෙද්දි. එයාලා සුසුකිට ගහනවා හොඳටම. ඊට පස්සේ සුසුකි කියනවා අර ගෑනු ළමයා හිටපු ටෙන්ට් එක පැත්තට. ඒ වෙලාවේ සුගුණි ඉන්නවා එතන. එයා අර වැඩිහිටියාගේ උදව්වත් ඇතුව තාම මැරිලා නැති ඉස්කෝලේ ළමයාව ටෙන්ට් එකේ දාලා හංගලා. ඒ වගේම සුගුමි කියනවා සුසුකිට වෙනත් zombie වගේ නෙමෙයි එයාගේ තාම නාඩි වැටෙනවා. ඒ වගේම එයාට ස්තුති කරනවා මෙයාව අතහැරලා දාලා නැතුව ආපු එක ගැන. මේ වෙලාවේ සුසුකි කියනවා එයා නරක මිනිස්සෙක්, එයාට යාව
ඔයාව බේරගන්නත් බැරි වුණා. සුගිනි කියනවා එයා හොඳ මිනිස්සෙක්, ඔයා කළේ හරි දෙයක්. ඒ වෙලාව එයා සුගිනිට කියනවා එයාට යන්න වෙනවා දැන් පහළ බඩු ටික ගේන්න අනිත් කට්ටිය එක්ක. ඒ හින්දා මෙයා හොඳට බලා ගන්න කියලා. ඊට පස්සේ උඩ ඉන්න කට්ටිය සද්ද දාලා zombiලා මේ පැත්තට ගද්දි අනිත් කට්ටිය එළියට යනවා කෑම අරන් එන්න. ඒගොල්ලෝ යනවා පහළ තියෙන ගඹඩා කාමරයකට. ඒ වෙලාවෙ එතන කවුරුත් නැහැ. එකපාරම වෙන සද්දයක් ඇහිලා එතන තියෙන ලයිට් ඕන් වෙනවා. ඒගොල්ලෝ ගිහිල්ලා කෑම තියෙන තැනට ගිහිල්ලා කෑම ටිකක් එකතු කරනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ව කවුරු හරි security cameras වලින් බලාගෙන ඉන්නේ කියලා. එයාලා කෑම එකතු කර කර ඉද්දි එතන තියෙන ස්පීකර් එකක මියුසික් එකක් ප්ලේ වෙන්න ගන්නවා. ඒ වෙලාවෙම zombie කෙනෙක් ඇවිල්ලා එතන කෑම එකතු කරන කෙනෙක්ට attack කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ දකිනවා එතන parking lot එකම සම්පූර්ණයෙන් zombie ලගෙන් පිරීලා කියලා. ඒ ආපු ගොඩ දෙනෙක්ව zombie ලා අල්ලන් කනවා. සුසුකි ගිහිල්ලා හැංගෙනවා locker room එකක් ඇතුළේ. මේ වැඩේ වෙන අතරතුර අර උඩපා ඉන්න පුළුවන් zombie try කරනවා වහලට දාන්න jump එක. එයා දුවගෙන දුවගෙන ගිහිල්ලා jump එකක් දානවා කෙලින්ම වහලේ උඩට. ඊට පස්සේ zombie උඩ ඉන්න කට්ටියව කන්න පටන් ගන්නවා. ඒ අතරතුර අර කැමරා වලින් බලන් ඉන්න මිනිස්සයා මෙතන තියෙන දොරවල් ටිකත් අරිනවා. දැන් zombie ලට ඒ mall එක ඇතුළට එන්න පුළුවන්. ඊට පස්සේ සුසුකිට ඇහෙනවා එයා තාමත් locker room එක ඇතුලේ walkie talkie එකකින් උඩට zombie කෙනෙක් පැනලා එතන ඉන්න ඔක්කොමම වගේ මරලා දැම්මා කියලා. ඒ zugami එයා කතා කරනවා හැරෝමිවත් හංගගෙන උඩ කවුරුත් නැහැ උදව් කරන්න එන්න කියලා. අවුරුත් walkie talkie එකට answer කරන්න නැහැ. මොකද ගොඩක් කට්ටියව මරනවා. අනිත් එක සුසුකි locker room එක ඇතුලේ හැංගිලා. සුසුකි හිතනවා පැනලා යන්න ක්‍රමයක් locker room එක ඇතුලේ. ඒ හැම වෙලාවකම එයා හිතද්දී ආව zombie ලා attack කරනවා කියලා තමයි එයා දකින්නේ. එයාට හරි ක්‍රමයක් තාම කල්පනා වෙන්නේ නැහැ. ඊට පස්සේ සුසුකි කොහොම හරි හරුමිවයි සුගාමිවයි බේර ගන්නවා කියලා හිතාන locker room එකේ එළියට එනවා. එළියට වෙලා ටිකක් දුර යද්දිම zombie කෙනෙක් කියලා එයා හපනවා. හැබැයි වෙලාවට එයා අර තිබුණු ඔරලෝසු වලින් 10ක් 15ක් අතේ බැඳගෙන zombie හැපුවට එයාගේ අත හැපෙන්නේ නැහැ. ඊට පස්සේ සුසුකි walkie talkie අරන් කියනවා සුගාමිට එයා එන ගමන් ඒගොල්ලන් බේර ගන්න කියලා. ඒ ගමන් මේගොල්ලෝ කතා කර ගන්නවා parking lot එකට ගිහිල්ලා parking lot එකේ තියෙන කාර් එක අරන් පැනලා යන්න පුළුවන් කියලා. සුසුකි zombie ලත් එක්ක fight කරනවා. එයා බිමට එක එකව දාලා zombie ලව ලෙස්සල වැටෙන විදිහට fight කරනවා. සුසුකි fight කරන්නේ මොලේ තියෙන විදිහ. අතරතුර සුගාමි අර ගෑනු ළමයවත් කරේ තියන් දුවන් එනවා parking lot එක. අර කැමරා එකෙන් බලලා දොරවල් එහෙම ඇරලා තියෙන්නේ මේගොල්ලන්ගේ ලීඩර් කියපු එක්කෙනා. එයාව හම්බෙනවා මගදී සුගාමිට. හැබැයි සුගාමි දකින්නවා අරයවත් පරිවර්තන වෙනවා zombie කෙනෙක් විදිහට. මොකද එයාවත් හපලා කවුරු හරි. ඒගොල්ලෝ පස්සෙන් එලවනවා ඒ නායකයා zombie කෙනෙක් විදිහට පරිවර්තන වුණ එක්කෙනා. කොහොම හරි සුසුකි එයාගේ rifle එක අරන් ඒ වෙලාවේ වෙඩි තියනවා අරයාගේ ඔළුව කුඩු වෙලා යනවා. පස්සේ බේරලා එන්න 3-4 දෙනා පැනලා යන හදද්දී ඒගොල්ලන්ගේ zombie ලා වට කළා. දෙපැත්තෙන්ම zombie ලෙනවා කාටවත් හිතා ගන්න බෑ මොකද්ද කරන්න කියලා. එලාවේ හිරාමි අර ස්කෝලේ ගෑනු ළමයා කතා කරලා සුසුකිට කියනවා එයාත් එක්ක ඉද්දි එයාට ආරක්ෂිත බවක් දැනෙනවා කියලා. ඒකෙන් මොටිවේට් වෙන සුසුකි තුවක්කු අරන් පුළුවන් තරම් zombie ලට වෙඩි තියනවා. අන්තිමට ලොකු ෆයිට් එකකින් පස්සේ ඉතුරු වෙලා ඉන්නේ සුසුකි, සුගාමි, හිරාමි විතරයි. මේකට එකතුලා ඔක්කොම zombie ලා මරලා දාලා. හැබැයි එක්කෙනෙක් ඉතුරුලා ඉන්නවා. ඒ අර උඩට jump කරන ඇත්ලටික් කරන zombie. එයා කොහොම හරි අන්තිමට ඉතුරු වෙලා තියෙන බුලට් එකත් අරගෙන අර zombie ට ඔළුවට වෙඩි තියනවා. හැබැයි එයා ඒත් නැගිටිනවා. ඊට පස්සේ zombie දුවගෙන යනවා සුගාමි, හිරාමි ඉන්න පැත්තට කඩාගෙන. මේ වෙලාවේ bullets නැහැ. සුසුකි ටක් ගාලා නැගිටලා එයාගේ තුවක්කුවෙන් අර zombie ගේ ඔළුවට ගහලා දානවා කුඩු වෙලා යන. තුන් දෙනා පිටත් වෙලා යනවා කාර් එකේ නැගලා. මෙතනින් ෆිල්ම් එක ඉවරයි. මේ වගේ ෆිල්ම්ස් තවත් බලන්න උනනම් ඔයගොල්ලෝ home cinema සිංහල YouTube channel එකට subscribe කරලා තියාගන්න. ඒ වගේම ෆිල්ම්ස් හොඳ නම් comment කරලා like එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් සුපිරි චිත්‍රපටයකින් හම්බෙමු. ගිහින් එන්න.